සමිධානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මතයත මන් විසින් දියර ලද දේව වාක්‍ය නම් මෙසේය. විනයධාරිනි පරිසිවරුනි, කෛරාට කියන්නේ ඔබට වන විපතක මහත. මන්ද ඔබ සුවඳ තලා ගත පුෂ්ප සුදු දුරු යන මෙයින් දසයෙන් කොටස දෙන්න ඔය. ඒ යුක්තියද දයාවද ඇදහිල්ලද යන ව්‍යවස්ථාවලියේ වඩා බරපතල කාරණා ඔබ පැහැර හරින්න ඔය. ඒවත් පැහැර නොහැර මේවත් පිළිපැදිය යුතුය. අන්ධ මාර්ගපදේශකයනි, ඔබ කෝන්දරුවා පෙරාදමා ඔටුවා ගිල දමන්නේය. විනදරේනි පරිසිවරණි, කෛරාට කියන් වන ඔබට වමන විපතක මහත. මන්ද ඔබ කෝප්පය සහ පිඟානය පිඟාන පිටතින් පවිත්‍ර කරන්න හොය. එහෙත් ඇතුළත බලහත්කාරකමෙනුත් තෘෂ්ණාවෙනුත් පිරිතිබේ. අන්ද පරිසිවරය කෝප්පයත් පිඟානත් පිටතින් පවිත්‍ර වන පිණිස පළමුකොට ඒවා ඇතුළත පවිත්‍ර කරන්න. සමිධානන් වහන්සේගේ ජීවන දායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. වැඩවන් ප්‍රමාන්තේනි. මේ දවස්වල උන්වහන්සේ දිගට අරහට කනට දෙන කාලයක් ඔබ හරියට වචනය අයිති කර ගන්නවා නම් මොකද ඉරිදා කියවීමට ඉරිදා අපි නැවත ජ්වාම්තුමාගේ සුවිශේෂය කියවගෙන ආවේ සති පහක්. මොකද යුකරිස්ටික් එපිසෝඩ් එක ගන්න ඕන නිසා දැන් ඒක ඉවරයි. ආයිත් මාක්තුමාගේ සුවිශේෂිතනවා. මාක්තුමාගේ පූප වැඩිකන ප්‍රාතිහාරය මුහුද මත එතර ඇවිදීම මේවා ටික ඉවර කරලා ඊළඟ කොටස ඉඳන් තමයි මාක්තුමාගේ කියවීම ගන්නෙ මගේ ප්‍රමාන්තේනි. දැන් එතනදී ඒ කියවීම ගද්දී උන්වහන්සේ දැන් මුහුද මත ඇවිදින ඊට පස්සේ ජනසිරිතේ රෝගීන් සුව කිරීම එමනස් ඊට පස්සේ සම්ප්‍රදාය ගැන විවාද කියන තැනත් එක තමයි කතා කරන්නේ. එතකොට උන්වහන්සේ එතන පරිසිවරයන්ගේ දෙබිඩිකම ගැන කෙලින්ම චැලෙන්ජ් කරනවා. ඉතින් ඒකට බස් බිම තමයි මේ හදාගෙන යන්නේ. දැන් අපි මතයතුමාගේ තමයි සාමාන්‍ය සමයේ සතිය කියවීම ගන්න මගේ ප්‍රමාන්තෙනි. දැන් සතිය කියවීම වලත් ස්වාමීන් වහන්සේ මතයතුමාගේ මේ කතා කරන යථාර්ථය අරගෙන ඇවිල්ලා තමයි අතන්ට එන්නේ. දැන් ඒ කියන්නේ ගොඩාක් වෙලාවට අපේ ජීවිතයේ බාහිර එළියේ පේන ජීවිතයක් තියෙනවා. බාහිර එළිය පේන ජීවිතයක්. ඇත්තම රූට් එකත් එක්ක ගනුදෙනු කරන ජීවිතයක්. ස්වාමීන් වහන්සේ හරි සුන්දරයි කියලා කියන්නේ මේ දැන් මේ දවස්වල යන මගේ අත්දැකීම තමයි. දැන් මේ වෙද්දි මම අද හොඳට ඇඟපත රිදෙන දවසක්. ඒ කියන්නේ දැන් මම වත්තේ වැඩට බැස්සා. ඒ කියන්නේ මුලින්ම මම වත්තේ වැඩ කරගෙන හිටියේ මාන ඉලු කොකුම ගලවන එක. දැන් ඒකට ආයි ඒක පැත්තක තියලා ජිම් යන්න ගත්තානේ. ජිම් යන්න ගත්තා ඊට පස්සේ මොකද පිළිවෙලට වෙන්න ඇති නිසා කියලා. කොමාරි ආයි වත්තේ වැඩට ගත්තා. දැන් අපි බර්ත්ඩේ එක නිසා මොනවද වත්ත සුද්ධ කරන්න අරගෙන අපි සුබමලින් තමයි වත්තේ වැඩ කරන්නේ. ඊට පස්සේ මැෂින් එක දාලා මාන ඉලු කොක්කොම කිව්වා මේ ටික ඔක්කොම කොහොමද ක්ලියර් කරලා දෙන්න කියලා. කුමාරි මැෂින් එකෙන් කපාගෙන බර්ත් එක දවසේ නිකන් මෝර ලස්සනට තිබුණා. මේක සිරිනර මන බැරි වෙනවා වැස්ස කියන්නේ ආයිද පිටින් යන. ඒක වෙනම කතාවක්. මම කුඹුරක් ආව කිව්වා නයික වෙනවා. නමුත් කුමාරි ඒ වෙනකොට ආයෙත් ඉතින් මුළු වත්තම එලි. හැබැයි මන් දන්නවා මේ එලි උනාට හෙන්න ප්‍රෝඩා එලි කිරිලා කේක මාන ඉලු කියන જાතිය මැෂින් එකෙන් කපලා සුද්ධ කරන්න බෑ මගේ ප්‍රේමවන්තේ. අම්මා ඊට පස්සේ මෙන්න එනවා ගන්න ආයි දල්ලු දාගෙන කියන අම්මා මෝරගෙන ආයි තර යටින් ඒව ටික ආයි මතු වෙන්න ගත්තාම තමයි මට තේරෙන්නේ නෑ මේක කපපු ගත්ත එකත් එක්ක මම මේ දේ කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ආයුධ ටිකත් අරගෙන ග්ලව්ස් දෙකකුත් හම්බුණා, ගාඩන් ග්ලව්ස් දෙකක්. මොකද මාන ගලවන්න බෑ, ඒක ගලවන්න මොනේ මුල අරගෙන. ඉතින් මොකද වෙන්නේ මම මේ දවස් තුනේ මම පටන් ගත්තා මගේ ප්‍රමාන්තයනි ඒ එක එක ඒ පඳුර සමානට චූටි අංකුර දෙක තුනක් තියෙන නමුත් හරවම් පත්ත මුලක් තියෙනවා. ඉතින් ඒක අරගෙන ඒක අරගෙන ඇදලා ගසලා සුද්ධ කරලා යන්න ඕනේ. ඉතින් මේක එක කොනකින්නම් පටන් ගත්තාම අද වෙද්දි යායක් ඉවර වුණා ඊට පස්සේ ඊටු ටික විසි ගහගෙන ගියා. දැන් මේක ඩීල් කරපු විදිහ දැන් මේක තමයි හරිම සුද්ධ කරන විදිහ ප්‍රමාන්තිනේ. දැන් උදාහසේ කතා කරලා කියද්දී ඒ කියන්නේ ඔබගේ ඇතුළත ඒ කියන්නේ දැන් මේ බැලු බැලමට ලස්සනයි වුණාට ඒක වෙන ප්‍රෝඩාවක්.
මොකද ඕක මුලින් ගල මුලින් ගලවන්නම ඕනේ. ඔබ මාන කියන කෙනෙක් දන්නවනම් ඉලක්ක ඔබ මානය දන්නවා ඇති. මාන්නෙන් ඉන්න අය මානය දන්නේ නැහැ. මානෙන් ඉන්න අයට මානයි මානෙන් කියලා තේරෙන්නේ නැති නිසා ඒක අන්ධකමක් නිසා. නමුත් ඔබ මාන ඉලක්ක ගැන දන්නවනම් ඔබ කොච්චර මේක කරත් වැඩක් නැහැ. ඔබ අප්‍රූට් කරන්න ඕනේ ඉතින්. ඊට පස්සේ ඔබ දන්නවා ඒ කියන්නේ එක විදිහක් තියෙනවා. දැන් ඒකේ මල් හැදුනොත් එහෙම ඉලුක් ගහේ නැත මාන ගහේ මල් හැදුනොත් මල් හැදිලා මල් වලින් ඒ පරා බීජ වැතිරිලා ආයි නැති වෙන්න හැදෙනවා. ඒතර මල හැදෙන්න ඉස්සෙල්ලා ගහ විනාශ කරන්න ඕනේ. තේරුණාද කියලා. දැන් මේක ක්‍රමවේදයක්. ඉතින් හැදිච්ච ගස් කොච්චර උඩින් සුද්ධ කරත් වැඩක් නැහැ. මුලින්ම ගලවලා පුච්චන්නම ඕනේ. ඉතින් මේක ලේසි දෙයක් නෙමෙයි. නමුත් මේක ඩීල් කරන කාලෙදී ඇත්තටම ප්‍රමාණතේ මට ලොකු දැන් ජිම් එකට යනවට වඩා ජිම් එකට යන්න වෙනවා සමහර වෙලාවල් වැස්ස අනම්ම නම් තියෙන වෙලාවල් රෑට මට මේක ගලවන්න බෑ පොළොංගු ඉන්නවා මෙතන පොළොංගු වෙන තොගයක් ඉන්නවා මේකද පොළොංගු විමානය නැද්ද දන්නවනේ ඒ නිසා දැන් මේකේ රෑට මට වැඩ කරන්න බෑ නමුත් මම මේක කරද්දී ඒක මම මේකයි කියමු මහරිම ප්‍රොඩක්ටිවිටි එකක් දකින්නවා වත්තක වැඩ කරනවා කියලා කියද්දී ඒක හරිම ලස්සනයි. ඒ කියන්නේ ඒකේ අපි දකිනවා ඒක වර්ධනය වෙනවා මේ ප්‍රදේශයේ ක්ලියර්. දැන් මේ පැත්ත අරගෙන මේ පැත්තේ විසි ගහගෙන සුද්ධ කරනවා කියද්දී දැන් කොහොම හරි හය මාර වෙනකන් ඒක සුද්ධ කරාම පස්සේ මේ ආයම එලි කියන්නේ මා පුදුම මානසික පානසික නිදහසක් තියෙනවා. ඒක හරි හරි ලස්සන දෙයක් මගේ ප්‍රේමාන්තනේ. ඉතින් ඒක ඒක හරිම දාබර අත්දැකීමක්. ඒ නිසා දැන් මේක සුද්ධ කරන වෙලාවේ මේක සුද්ධ කරන වෙලාවේ මගේ ආදර ප්‍රේමාන්තනේ දැන් එතන දැක්ක දේ තමයි රූට් එකත් එක්ක ඩීල් කරන විදිය. දැන් උනාංශය අද කතා කළා කියනවා ඔබ කෝපය පිටතින් සුද්ධ කරනවා. ඔබ එළිය ඩීල් කරනවා. ඒ කියන්නේ එළිය පේන්න හරි ලස්සනයි පේන්න. හැබැයි ඇතුලේ රූට් එකත් එක්ක ගනුදෙනු කරනකම් ඔබට තෘප්තියක් එන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ ඒ දේත් ඒ කියන්නේ ගොඩාක් වෙලාවට මගේ ප්‍රමාණතේනේ ඒකයි උනාංශය මේ දවස්වල පාවිච්චි කරන වැඩිම පාවිච්චි කරන වචනේ තමයි කෛරාටිකයා කියන්නේ. කෛරාටිකයා කෛරාටිකය කියන්නේ ඉංග්‍රීසි වචනේ තමයි හිපොක්‍රිට් කියලා කියන්නේ. හිපොක්‍රිට් කියලා කියන්නේ නළුවා. දැන් මේ දවස්වල නළුකම් පේනවා අපිට ජනාධිපතිවරණයත් එක්ක. ඒ කියන්නේ ඒක ලස්සනට තේරෙනවා. දැන් පුදුමාකාර සහ ඒ කියන්නේ සහන ආධාර ලැබෙන කාලය කිසි විතත් මගේ ප්‍රමාණතනේ. එතකොට දැන් ඒ කියන්නේ ඔබ දෙබිඩි තැනක යනවා. ඒ කියන්නේ ඔබ එළියට පේන්න ඔබ ගනුදෙනු කරනවා. දැන් මේක තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මතක තියාගන්න. ඔබ එළියට පේන්න ගනුදෙනු කරනවා කියලා කියද්දි, ඒ කියන්නේ දැන් ඔබ ඒ කියන්නේ අවංකව ඇතුළත් එක ගනුදෙනු කරනවා කියලා කියන්නේ ඌරන්ට මුතු දානවා නෙමෙයි. තේරුණාද කියන එක. ඒ කියන්නේ ඔබ හැමදේම හැමෝටම කියනවා වගේ එහෙම මෝඩ තැනකට යනවා කියන එක නෙමෙයි. ඒ කියන්නේ ඔබ ඇතුළේ ගනුදෙනුව ජේසුත් එක තියාගන්න වෙනවා. ජේසුත් එක සමහර දේවල් අපි කියනවා හස්බන්ඩ්ටවත් කියන්න එපා කියලා. තේරුණ සමහර දේවල් හස්බන්ඩ්ටවත් කියන්න එපා. සමහර දේවල් වයිෆ්ටවත් කියන්න එපා. ඒ කියන්නේ ඒ ජීවිතේ සමහර සිද්ධි අපි ගැඹුරින් තියාගන්නවා. මොකද ඒක උපදේශනේ ඩිරෙක්ෂන් වල ජේසුත් එක විතරයි අපි දේවල් ගනුදෙනු කරන්නේ. ඉතින් ඒකෙන් අපි අවංක වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මෝඩ වෙනවා කියන එක ප්‍රමාණිතනේ. ඌරන්ට මුතු දාන්නේ නැහැ කවදාවත්. ඒක බිෂප් ෆාදර් මයික් ඇමරිකන් ප්‍රීස් කෙනෙක් කියනවා හරි ලස්සන එක ටොක්ස්. එයා එක තැනකදී කියනවා what is transparency කියන එක. ඒ කියන්නේ ට්‍රාන්ස්පියරන්සි කියලා කියද්දී මගේ ප්‍රමාණතේනේ ඔබ කවුරුවත් ඒ කියන්නේ අපි හිතමු මාළු ටැංකියක මාළු එක්ක දාලා පෙන්නනවා. ඒකෙන් හැමෝටම මාළුව පේනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ මාළු ටැංකියට ගන්නවා. ඇතුළට ගන්නෙ නෑ. තේරුණාද? ඔය කියන්නේ ඔබ ට්‍රාන්ස්පියරන්සි කියන එක අදහස් කරන්නේ ඔබගේ ජීවිතයේ අස්සට කෙනෙක් ගන්නව නෑ. ඒක මූඩකමක්. හරි භයානකයි. ඔබගේ ජීවිතයේ ඒ ඉන සර්කල් එකකට කෙනෙක්ව ගන්නවා කියන එකේදී. ට්‍රාන්ස්පියරන්ස් කියන්නේ නමුත් ඔබගේ ජීවිතේ ඔබට හංගන්න වහන්න දෙයක් නැහැ. තේරුණාද? ඒ කියන්නේ ඔබගේ ජීවිතෙන් ෆෝන් එක ගත්තාම මේ ෆෝන් එකේ කොච්චර ට්‍රාන්ස්මිට් හස්බන්ඩ් ගෙන් ඔබට පාස්වර්ඩ් එකක් තියෙනවා හස්බන්ඩ්ට හොරෙන් තියාගන්න. පාස්වර්ඩ් එක තියෙනවා වයිෆ්ට හොරෙන් තියාගන්න ලොකු ප්‍රශ්නයක් නේ. තේරුණාද කියන එක? ඒ කියන්නේ ෆෝන් එක මැරිලා වුණත් මැරුණත් ෆෝන් එක බාත්รูම් එකටවත් බාත්รูම් ගෙලිය තියලා බාත්รูම් එකටත් අරන් යනවා නේ. බුදුමාකර බයක් තියෙන්නේ. එහෙම දෙයක් තියෙනවා නම් පොඩි අවුලක් තියෙනවා. අර සමහර පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් එහෙම තියෙන්නේ. වයිෆ් ඇවිල්ලා හස්බන්ඩ් කරන්ට් එකේ මොකද බල්බ් ඇද්ද දානවා. වයිෆ් ඇවිල්ලා ෆෝන් එක ගන්නවා. ෆෝන් එක ගත්ත ගමන් දැන් මොකද කියන්නේ? හස්බන්ඩ් ගාන වගේ අර කරන්ට් වැදිනවා වගේ දඟලනවා. අතන වයිෆ් ෆෝන් එක තියලා බලන නිසා තේරුණාද කියන එක? ඒ කියන්නේ ඉච්චර ගන්න දේවල් තියෙනවා. මගේ ආදර ප්‍රමන්තනේ හෙන්න බයකින් ඔබට ඉන්න වෙන්නේ. හෙන්නම බයකින් ඉන්න වෙන හැම. ඒ කියන්නේ ඔබගේ ජීවිතයේ නිදහසක් නැහැ. ඔබගේ ජීවිතයේ නිදහසක් නැහැ. ඒ කියන්නේ ඔබ ඒ කියන්නේ එළියට යන ඒ කියන්නේ ඔබ කොච්චර නිදහස්ද? ඔබ සුද්ධ කරලා හිතන්න ඔබගේ වොෂ්රූම් එක බාත්รูම් එක ගන්නකො.
බාත්රූම් එක ඔබ හැමතිස්සෙම ෆ්ලෂ් කරලා සුද්ධ කරලා හැමදාම සිංක් එක චුට්ටක් ලুকু දෙයක් නෙමෙයිනේ. ඔබ සිංක් එක සුගලා සුද්ධ කරලා තිබ්බනම හදිස්සියේ පිට හදිස්සියේ හිතන්නකෝ හදිස්සියේ කියන්නේ ලොක් එකක් ඇවිල්ලා නේ. ඒ හදිස්සියේ මාරි විකා ජෙනරල් කෙනෙක් කරි කවුරු හරි ඇවිල්ලා කැනයි යූස් යෝ වොෂ්රූම් කියද්දි කොහොමද එනම් දුවන්නේ නැහ අපි කුස්සන් දුවන්න වෙන්නේ නැද්ද? ඒ කියන්නේ එතකොට ඒ සිද්ධියට මුණ දෙන්න ඔබ දෙන්න මුදියුද්ද? දැන් ඔබ හැමතිස්සෙම ඔබ සාමාන්‍ය විදිහට ඔබ හැමදාම මම කතා කරන බාහිර ලෝක ජීවිතය ගැන හැමතිස්සෙම ඔබ ක්ලියෙන් ඉන්නවා නම් ක්ලියර් ඉන්නවා නම් ඔබගේ ජීවිතේ ඔබට දඟලන්න ලොකු දේවල් නැහැ මගේ ප්‍රේමාන්තයනි. හැබැයි වහගන්න කෙනා පුදුම යුද්ධයක් කරන වහගන්න. ඒ කියන්නේ දැන් ඇප්ස් කොච්චර තියෙනවද? දැන් එක ඇප් එකක් තියෙනවා කියලා මට කෙනෙක් මට කිව්වා. ඒ කියන්නේ ෆෝන් එක ඇතුලේ තව ෆෝන් එකක් තියෙනවා. ෆෝන් එක ඇතුලේ වෙන ෆෝන් එකක්. තනි කර වෙන ෆෝන් එකක්. ඒකේ වෙන වාට්ස් වෙන WhatsApp වෙනම මේවා. දන්නවද ඒකම? එහෙමත් වෙන මොකද නක් කියන්නේ? ආ? කැල්කියුලේටර්? කැල්කියුලේටර් කියලා කියන්නේ? අම මොන් දන්නව නේද? හරිද? ඒක තේරෙනවද? හොඳට ෆෝන් එක මගේ ගාව තියෙන. හරිද? කෙසේ වෙතත් ඒ කියන්නේ කැල්කියුලේටර් මන් දන්නේ මොකද්ද කියලා. ඉතින් කුමාරේ ෆෝන් එක ඇතුලේ ෆෝන් එක. ඒ කියන්නේ ඒකට ගියාම වෙනම ෆෝන් එකක්. දැන් ඒක වහගන්න කොච්චර යුද්ධයක්ද මගේ ප්‍රමාණයට. ඒ කියන්නේ ජීවිතේ වහගන්නවා කියන එකේදී ප්‍රයිවසි ප්‍රයිවසි කියද්දී මේ ප්‍රයිවසි කියන එක වෙන අන්තකට ගිහිලා තියෙනවා. ඒ කියන්නේ මොකද ඔබ මම ජීවත් වෙද්දී ගොඩාක් වෙලාවට ඔබ මම වොරි වෙන්නේ එළියේ අනිත් අය මං දිහා බලන විදිහ. ඒතර එළියේ ඔබ කරන ගනුදෙනුව. ඒ කියන්නේ මේක තමයි ඇයි ඔබ එළියේ ලොකු ફોකස් එකකට යන්නේ මගේ ප්‍රමාණයට. එළියේ ලොකු ફોකස් එකකට යන්නේ ඔබගේ ඇතුළ පුස්සුනාම හිස්සුනාම බොල්ලුනාම ඔබගේ ඇතුලේ ගනුදෙනුවනේ හැදෙද්දී ඇතුලේ ගනුදෙනුව හැදෙද්දී මගේ ප්‍රේමවන්තෙනි එළියේ ඔබ කරන එළියේ ඔබට ආයි වෙන දෙයක් කරන්න දෙයක් නෑ. උදාහරණයක් විදියට අපි හිතමු භක්තිය. හරිද? භක්තිය කියද්දී ඔබ ඇතුලෙන් කනෙක්ට් වෙච්ච ගමන්ම ඔබට ආයි භක්තිය කියන එක එළියෙන් පෙන්වන්න ඕනේ නෑ. දැන් අපි දැන් එළියෙන් කනෙක්ට් ඇතුලෙන් කනෙක්ට් වෙච්ච ගමන් එහෙම වෙන්නේ නැහෙනි. එළියෙන් ඇතුලෙන් කනෙක්ට් වෙච්ච ගමන් ඔබ අනිවාර්යෙන් ඇස් දෙක පියාගෙන අත් දෙක වැඳගෙන එතනට යනවා. හැබැයි ඔබ භක්තිමත් කියලා පෙන්වන්න ඕන නම් මොකද කරන්නේ? පෙන්වන්න ඕන නම් ඔබ ඒක ආයසෙන් කරන්න ඕනේ. එතන ඇතුලේ තව දෙයක් මගේ ගාව මගේ දයාබර ප්‍රියතමක අමතක ෂෙයා කරගත්තා. ඒ කියන්නේ එයා ෆෝමේෂන් එකේ ඉන්නේ. එතකොට බ්‍රදර්ස්ලා සෙමිනේරියන්ස්ලා බලාගෙන ඉන්නේ නැති. එයා කියනවා ෆාදර් මට මගේ ජීවිතේ ටික ටික මගේ ඇතුලේ යාඥාව කැඩෙනවා. එයි මම බලන්නුනේ අරයා යාඥා කරනවද? මෙයා යාඥා කරනවද? අරයා යාඥා ඒක බලන්න යද්දි මගේ ඇතුලේ මගේ කනෙක්ෂන් එක කැඩිලා. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට මගේ ප්‍රේමවන්තෙනි දැන් ඔබගේ ජීවිතයේ දැන් ඔය ඇතුලේ ගනුදෙනුව ඒකයි ගොඩාක් වෙලාවට අපි ඉම්ප්‍රෙස් කරන්න යන්නේ ඇයි අපි තව කෙනෙක්ගේ එකදා ගන්න යන්නේ ඇයි එයාගේ ප්‍රසාදය දිනා ගන්න යන්නේ ඇයි දැන් ඉමේජ් එක ගොඩනගා ගන්න යන්නේ ඇයි මගේ ප්‍රේමවන්ත ගොඩාක් වෙලාවට ඒක ඔබ කරන්න යන්නේ මේ ඉමේජ් එක ඔබට හරි වැදගත් කියලා කියන්නේ මේ ඉමේජ් එකේ ප්‍රතිරූපය හදා ගන්න ඇතුලේ ඔබ විකෘති වුණයින් පස්සේ ඒ විකෘතිභාවය ප්‍රകൃතියට ගත්තාම එළියෙන් ඔබ ගනුදෙනු කරන විදිය ගණන් ගන්න. ඒකෙන් අදහස් කරන්නේ නිකම් මේ පිස්සෙක් පිහට්ටෙක් වගේ මේ ගනුදෙනු කිසිම චාරයක් නැතුව ඔහෙ ඉන්නවා කියන එක නෙමෙයි මම මේ කතා කරන්නේ. හැබැයි ඔබ මේල් ඉම්ප්‍රෙස් කරන්න යනවා. ඒ කියන්නේ ඔබ හරි ගොඩාක් වරි වෙනවා ඉම්ප්‍රෙස් කරන දෙයට. දැන් කෙනෙක් කියන්න පුළුවන් පෘථග්ජන තලයේ මිනිස්සෙක්ට කතා කරන්න අපි ඒ තලයට යන්න ඕනේ. නමුත් අපි ඉම්ප්‍රෙස් කරන්න ඕනේ. ඒක එහෙම කියලා. නමුත් ඔහිට වඩා දයබරයි සුදාත්මයානෝ ඔබ තුල කරන දේ. ඒක ඔබ දාන සපත්තුවෙන්, ඔබ අඳින ඇඳුමෙන්, ඔබගේ මේකප් එකෙන්, අවුට් ඇපියරන්ස් එකෙන් නෙමෙයි එක වෙන්නේ. හොඳට මතක තියාගන්න. ඊට වඩා එහා ගියක් ගොඩාක් වෙලාවට අපි කොච්චර පාස්ටර්ස් නම් රැවටෙනවද මෙතනදී. තේරෙනවද කියන්නේ? ඒ කියන්නේ ඉම්ප්‍රෙෂන් එක. මගේ ප්‍රතිරූපය, මම දන් ගන්න පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එක, මම පාවිච්චි කරන විදිය, ටයර් එක, ඒ කලර්ස්, ඒ මැච් කරන විදිය. මේ වලින් පුදුම විදිහට ඉම්ප්‍රෙස් කරන්න යනවා. ඉම්ප්‍රෙෂන් එකක් හදන්න යනවා. ඒ ඉම්ප්‍රෙෂන් එකක් හදන්නේ. ඔබ වචන වලට එකෙන් බරක් එන්නේ නැහනේ මගේ ප්‍රේමවන්තයනි. දැන් ඒ තැනදී ඉම්ප්‍රෙෂන් එක ඒකට කොන්ෂස් ඔබ කොන්ෂස් ඒකට වරි වෙනවා නෑ ඔබ වරි වෙන්න ඕනේ එක දෙයයි ඒක උනාසේ අද කතා කරන්නේ ඔබ පිඟානේ ඇතුළේ සෝදාද්දී එළියේ ඉබේටම එදෙනවා
ඔබගේ ඇතුළ අද විශේෂයෙන්ම වචනය ඔබට ආරාධනා කරන මගේ ප්‍රමාණතනි ඇතුළාන්ත ගනුදෙනුවක් ඔබ ඇතුළේ ගනුදෙනුවකට යන්න කියන එක. ඒ කියන්නේ රහසින් ඔබව දකින ස්වාමින් වහන්සේ ඒ තාත්තා රහසින් ඔබ කරන දේ දකිනවා. ඒ ඇතුළාන්ත ගැඹුරු සම්බන්ධතාවයක් ඇතුළාන්ත ගනුදෙනුවක් අද ඔබ උන්වහන්සේ චැලෙන්ජ් කරන්නේ ඒකයි. අපි වචනය ගත්තොත් එහෙම අද සුවිශේෂය කතා කරලා කියනවා විනදරයනි පරිසිවරුනි කෛරාටිකයන් වන ඔබට වන විපතක මහත. කෛරාටිකයෝ කෛරාටිකයන් හිපොක්‍රිට් දෙබිඩි. ඒ කියන්නේ මගේ ආදර ප්‍රමන්තනේ මේක කවදාවත් වීක්නස් එක ගැන නෙමෙයි මේ කතා කරන්නේ. තේරුම් ගන්න වීක්නස් එක ගැන නෙමෙයි. බැරිකම දුබලකම ගඳ තුවාලය පාපය දෙබිඩිකම කරගන්න බැරි ගතිය ඒක නෙමෙයි මේ කතා කරන්නේ. කෛරාටිකයි කියන්නේ ඔබ ඔබගේ දුර්වලකම වහගන්න ගන්න උත්සාහය. පව් කරලා හැංගෙන ගතිය, හැංගිලා මුකුත් නෑ වගේ වෙන කෙනාට අනිත් කෙනාට බෝලේ පාස් කරන ගතිය. එහෙම නැතිව වැටීම ගැන නෙමෙයි මේ කතා කරන්නේ. එකයි පෙජ්ජස් කියන්නේ හතේ වහත්ත වාරයක් සමව දෙන්න. ඔබ කවදාවත් ඒ කියන්නේ ඔබ ඔබව ඩිෆෙන්ඩ් කරගන්න වහගන්න කැමොෆ්ලැජ් අපි වෙස් වලා ගන්න අපි ජීවිතේ කරන පාපය වහන්න තැනකට එනදී ඒක ගොඩාක් වෙලාවට හරි ලේසි ලේසි මගේ ප්‍රමාණතනි ફોකස් එක වෙන තැනකට අරගෙන යන්න. තේරෙනවද? ફોකස් එක වෙන තැනකට අරගෙන යනවා. ફોකස් එක වෙන තැනකට අරගෙන ගියාම ඔබව ફોකස් වෙන්නේ නැහැ. ඔබ වෙන තැනකට ඔබ ફોකස් කරනවා. එයාලා වෙන තැනකට සමහර බොරුවට කෑ ගහලා වෙන කෙනට අඩුපාඩු කියලා වෙන කෙනෙ මේවා කරලා එතන අනිත් අයගේ අඩුපාඩු කතා කරලා ඒ කියන්නේ ඔබ ඔබ වෙන තැනකට ඔබ එතකොට ඔබ වහ ගන්න පුළුවන්. බැරිකම නෙමෙයි මගේ ප්‍රමාදෙදි. සමහර අඩුපාඩු තියෙයි මැරෙනකන් ඔබට මට හදා ගන්න බැරි වෙන. ජීවිතයේ ස්ට්‍රගල් එකත් එක්ක අපි යයි. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ මේ කතා කරන්නේ මගේ මට ස්වාමීනි මට බෑ. අර අය කැමියා පපුවට ගහගෙන ස්වාමීනි මම පව්කාරයි. පේදුරු කියද්දි මම පව්කාරක මාසේ මගෙන් ඉවත් වෙන්න. ඒක ඒක හරි ලස්සන ඒක ඒක තමයි මගේ යථාර්ථය. අපි කිසිම කෙනෙක්ට 100%ක් හරියන්න විදියක් නැහැ. කිසිම කෙනෙක්ට මේ ලෝකේ ජීවත් වෙදි ශුද්ධවන්ත වෙන්න බෑ. අපි එක එක තලෙන් අපිට අඩුපාඩු තියෙයි. ඒක පිළිගද්දි තමයි මොකද වෙන්නේ? ඒක පිළිගද්දි මගේ ප්‍රේමවන්තිට ඔබට නිදහස් වෙන්න ස්වාමිනාස්ගේ උදව්ව ඔබට ඕනේ කියලා විශ්වාස කරනවා. මට වහන්න දෙයක් නැහැ ස්වාමිනි. මෙන්න මගේ අසනීපේ, මෙන්න මගේ ප්‍රශ්නය, මෙන්න මගේ පාපය, මෙන්න මගේ ඇටැච්මන්ට් එක, මෙන්න මගේ පෙරේතකම, මෙන්න මගේ රාගය, මෙන්න මගේ ලෝභකම, මෙන්න මගේ බය, මෙන්න මගේ හීනමානය. ස්වාමිනි මේ මගේ එක. ඇයි මම මෙතන කියන්නේ? උන්වහන්සේට මේක විසඳන්න පුළුවන් කියන විශ්වාසයත් එක්ක. ඒක උනාසි හිබ්‍රු 4:12 කතා කළා. 4:15 කතා කළා කියන්නේ මන්ද අපට ඇත්තේ අපේ දුබලකම් ගැන අනුකම්පාවක් නැති උත්තම පූජිකයෙකු නොව හැම අතින්ම අප වාගේ පරීක්ෂාවට භාජනය වූ ඒත් පාප රහිත උත්තම පූජිකයෙකු. හිබ්‍රු 4:12-15 ඒත් පාප රහිත උත්තම පූජිකයෙකු. එබැවින් අපේ හැම අවශ්‍යතාවයකදී ඊළඟම ගන්න තියෙන. එබැවින් අපේ අවශ්‍යතාවයන්දී අපේ සරණය සඳහා දනුකව දයනුකම්පාව ලැබෙන පිණිස බිය සැක නැතිව කරුණාවේ සිංහාසනය වෙත ළඟා වෙමු. හැම අවශ්‍යතාවකදී. ත්‍රිලාසර උත්තර දෙන්න පුළුවන් ප්‍රපන්තර පිළිගද්දී. ඒ කියන්නේ මම මෙහෙම නැහැ කියලා හංගනවට වඩා මම නෙමේ ඔබ වහන්සේ දුන්නු ඒව දුන්නා කිව්වයින් පස්සේ මොනවද කතා? ඒව කියද්දි සර්පය දුන්නේ මේනකුල්පමේනා මැක්සිමා කුල්පා නෙමේ. මගේ අපරාධය නෙමෙයි. දාවිත් අච්චර අසික්කිත විදිහට පව් කරලා මොකද කිව්වේ? ස්වාමිනී මම වහන්සේට විරුද්ධව පව් කරා. ඊතාවලේ 51. ඔබට පමණක් විරුද්ධව පව් කරා. මගේ ආදර ප්‍රේමන්තේ දරුවා මරුණා කිව්වත් පස්සේ දාවිත් හොඳට නාලප් කරලා කන්න කාලා බීලා නිදහස් වුණා. දරුවා මරුණා. ඒක ඉවරයි ඊට පස්සේ. මගේ සුදාත්මේ ගන්න එපා කියලා උන්වහන්සේට ආඥා කරා. මගේ ආදර ප්‍රේමන්තේ ඔබ ඔබ එකන ඔබ බලන්න ඔබ ස්වාමින් වහන්සේත් එක්ක කොච්චර කම්ෆර්ටබල්ද ස්වාමින්. ඔබ ඔබ ස්වාමින් වහන්සේට ඒ ඇත්ත කියනවා නම් ස්වාමින් වහන්සේත් එක්ක ඇත්ත කියනවා නම් මගේ ආදර ප්‍රේමවන්තනි උන්වහන්සේත් එක්ක ඇත්ත ගනුදෙනවා ලෝකේ මං ගැන හිතන්නේ මොකද්ද කියලා මට අදාළ නැහැ. අදාළම නැහැ. උන්වහන්සේ මා පුදුම විදියට ඒ කියන්නේ ඔබට අවශ්‍ය එච්චරයි ඇතුලේ
ඇතුලේ උන්වහන්සේ රහසින් ඔබව දකින්න සියල්ල දකින්න උන්වහන්සේ තක ඇතුලාන්ත ගනුදෙනුවක්. ඒ අමුව, ඒ අසික්කිතකම, ඒ ගඳ, ඒ ඇත්ත, ඒ තිත්ත උන්වහන්සේ තක ගනුදෙනු කරන තැන. කොච්චර කාලද දන්නේ? මැරෙනකන් සමහර වෙලාවට. හැබැයි ඔබ මොමන්ට් එකකට ආවොත්, ඔබ තැනකට ආවොත් මේක හරියන්නේ, මේක මම උත්තරයක් හදාගන්න, මම මේක වහන්න පටන් ගන්න, මම හංගනවා, මම එළියේ ලොකු ප්‍රතිරූපයක් පෙන්නනවා. තේරුණාද? ආයි කියන ඌරන්ට මුතු දාන්න යන්න එපා මොදේ. කියන්නේ හැමෝටම මම අඩුපාඩු මට මේව තියෙනවා නෑ, හැමෝටම කියන එකක් නෙමෙයි මේ කියන්නේ. ආයිත් මම මතක් කරනවා, ඒක මූඩකමක්. මිනිස්සුන්ට බෑ ඔබගේ අඩුපාඩු මේවා කරන්න. සමහර වෙලාවට ෆෑස් වලදී මම ඩිරෙක්ට් කරලාද කියනවා, පුතේ අතීතයේ ඔය සමහරලාට සම්බන්ධකමක දුරදිග ගිය සම්බන්ධකමක් ගැන ඊළඟ FA එකේ කියන්න එපා, ඒක මෝඩකම. ඊට පස්සේ මේ පුද්ගලයා ඔබ බලන්න එතනින්ද ඔබ වෙලාවක ජජ් කරනවා, ඒව අරගෙන ගහනවා ඔබට. සමහර ඔබ ආයි යූස් කරනවා එතනදී. ඔබට වටිනාකමක් දෙන්නේ නැහැ මේ වගේ තැන්වල. ඒක මෝඩකමක්. ඇත්ත කියලා ඔබ ඔක්කොම ඇත්ත කියලා පටන් ගන්න කියලා ඒව මෝඩකම්. ස්වාමීන් වහන්සේ කියනනම් කියනක වෙනම දෙයක්. හැබැයි ඔබ කොච්චර පාපෝච්චාරණයක කියලා මේ ඇත්ත ස්වාමීන් වහන්සේ එක්ක ගනුදෙනු කරනවද මගේ ප්‍රමාණතේ. එතකොට මොකද වෙන්නේ? ඔබ උන්වහන්සේ ඇතුලෙන් රහසින් ඔබව දකින ස්වාමීන් වහන්සේ ඔබත් එක්ක ගනුදෙනුකට එනවා. ඊට පස්සේ ඔබ කම්ෆර්ටබල්, බය නැ, නිදහස්. දැන් උන්වහන්සේ මාව දන්නවා. ඔබ නිදහස්. ඊට පස්සේ ඔබ එළියේ වරි වෙන දෙයක් නෑ. අරයා මොකද්ද හිතන්නේ? යා මොකද්ද කියයිද? උන්වහන්සේ මාව රකින්න. මගේ ජීවිතේ මේක මම අනන්තවත් අත්දකලා තියෙනවා. අනන්තවත් මගේ ජේසු මාව දැක්කයින් පස්සේ මම ලෝකේ දැක්කත් මොකද මගේ ප්‍රමාණය? මගේ අඩුපාඩු නැසෙ දන්නවනම් තව අනිත් අයගෙන් මම බහන්න මොනවටද? ප්‍රතිරූප වලින් වැඩක් නැහැ. ඉමේජස් වලින් අපි හදාගන්න ඉමේජස් වලින් වැඩක් නැහැ. ස්වාමීන් වහන්සේ ඔබට දෙන ඉමේජ් එකක් තියයි. ඒක කාටවත් අත තියන්න බෑ. ඔබගේ ජීවිතේ සමහර සිද්ධි උන්වහන්සේ ඉඩ දෙයි බහරා යන්න, ඔබට වැටෙන්න, ඔබ වැරදින ඉඩ දෙයි උන්වහන්සේ, සාතන්ට ගහන්න ඉඩ දෙයි. හැබැයි ප්‍රතිරූපේ රකින්න උන්වහන්සේ. ඔබගේ තීරණයෙන් කොච්චර ඔබ ඇත්තත් එක්ක ගනුදෙනු කරනවද උන්වහන්සේත් එක්ක? වචනේ කතා කරලා කියනවා. මන්ද ඔබ සුවඳතා සුවඳ තලා ගත පුෂ්ප සුදුදුරු යන මේන් දසයෙන් කොටස දෙන්න ඔය. හරිද? ඒත් යුක්තියද දයාවද ඇදහිල්ලද යන විවස්ථාවලේ වඩා බරපතල කාරණා ඔබ පැහැරහරින්නේ. ඒ කියන්නේ එළියට පේන්න අර දසයෙන් කොටස ගන්නට නූලට දෙනවා. හැබැයි ඊට වඩා ගොඩාක් සීරියස්ලි ගනුදෙනු කරන්න තියෙන තැන්. එකකින් අදහස් කරන්නේ සුදුදුරු දෙන්න එපා කියලානේ. ගත පුෂ්ප දෙන්න එපා නෙමෙයි කියන්නේ. ඒක සීරියස් තීලා අරග මෙච්චර සීරියස් ගනුදෙනු කරන්න ඕනද නැත්නම් ගනුදෙනු කරන්නේ? ඒක තමයි ගොබ්බකම, ඒක තමයි මෝඩකම, ඒක තමයි කපටිකම මගේ ප්‍රමාණය. ඔබ ගිය කරන්න ඕන දේ මම ආදර ප්‍රමාණයනේ. අර රිසර්ච් එකක් තියෙන්නේ. වාජනයක් අරගෙන මුලින්ම ගල්, වැලි, බොරළු මේ ඔක්කොම තියෙනවා, වතුර තියෙනවා. මුලින්ම මේක හරි මේ ඔක්කොම දාන්න පුළුවන්ද කියලා හදි බැහැයි කියනවා. ඒකට මොකද කරන්නේ? මුලින්ම වතුර දැම්මොත් එහෙම වැලි දාපගම වතුර හැදෙනවා. ඊට පස්සේ මුලින් වැලි දැම්මොත් එහෙම ඊට පස්සේ පොඩි ගල් දාන්න බැරි වෙනවා. ඒකට මොකද කරන්නේ කියන්නේ? මුලින්ම ලොකුම ගල් දාන්න. මුලින්ම ලොකුම ගල් දාන්න. ඊට පස්සේ පොඩි ගල් අර ගල් අත ලොකු ගල් අතරින් පොඩි ගල් ටික යනවා. ඊට පස්සේ වැලි දාදි ඒටත් අස්සට යනවා. වතුර දාදි සම්පූර්ණයෙන් පිරෙනවා. එතන ඒක ප්‍රයොරිටි එක. ඔබගේ ජීවිතේ ඒ ප්‍රමුඛතන. ඒ කියන්නේ ඔබ ඩීල් කර, ඒ කියන්නේ අර සුදුදුරු දීලා ඔබ සන්තෝෂ වෙනවා. මෙහෙන් චරා විදිහට වැඩ කරලා සුදුදුරු දීලා එහෙම කරන්න බෑනේ. මගේ ආදර ප්‍රමාණතේ. එනිසා ඔබගේ ජීවිතේ සමහර අඩුපාඩු සීරියස්ලි ගනුදෙනු කරන්න තියෙන දේවල් සීරියස්ලි අපි හංගගෙන අපි වෙන පැතිවලින් එළියට පේන්න ලොකු සුදු වුණු ගම් සෝන් ගෙවල වගේ ජීවත් වෙනවා. ඔබ අහන්න අපි අහන්න ඕනේ මොකක්ද කියලා. ඒ කියන්නේ ඒකයි අද මම මෙනේ කරා. ඒ කියන්නේ ඒගොල්ලෝ කිපුනාස් කියනවනේ දේශනා කරන අය වෙනමින්මකින් ජජ් කරන්නේ විනාශයක් වෙන්නේ අපිට. එතකොට එතකොට දැන් දේශනාවේ 70%කට කව කරන්න පුළුවන්. තනම දේශනාවේ 70%ක් විතර කව කරමු. වර්ෂිප් කරනවා කියන්නේ තවත් තුන් සෑහෙන දෙනම කව කරන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ ප්‍රමුඛන්තනි මට ඒක වලින් ජීවත් වෙන්න බෑ. මගේ පර්සනල් ඉනර් රෙස්පොන්ස් එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මිනිස්සු ගොඩක් වෙලාවට දැන් අපි කාලේ නාස්ති කරද්දී
තේන අපි කාලේ නස් කරද්දි බිසි අනිත් අය කාලේ නස් කරද්දි කාලකන්නේ නේ පදාරි බිසි මට කියන්නේ එහෙමනේ මේ කියන්නේ හරි බිසි ඒ කියන්නේ අපි අපි දැන් අපි කාලේ නාස්ති කරද්දි බිසි විලාසයක් වෙන්නේ වෙනම වෙනම මේක හදා ගන්න නෑ තේන වෙන කෙනෙක් ආපු කාලේ කනවා නේ මගේ ආදර ප්‍රේමන්තනි අපිත් කාලේ නාස්ති කරනවා අපිත් කාලේ නාස්ති කරනවා එනිසා මේක මේක එකයි මම අද මම චැලෙන්ජ් කරගත්තේ මම චැලෙන්ජ් කරගත්තේ ඒ කියන්නේ මේ චැලෙන්ජ් එක මම චැලෙන්ජ් කරලා දැන් මම ඩිරෙක්ට් කරද්දි කෙනෙක්ව ඩිරෙක්ට් කරත් එක මම ගැනම කියලා ඒ කියන්නේ ගොඩාක් වෙලාවට එද මම ආදර ප්‍රේමන්තනි කවර් අප්ස් ස්වාමිනාසේ කැමැතිම නැ මේ දෙයට කැමැතිම නැ උනාසට ඕනේ ඩීල් කරන්න තැන උනාසට ඕනේ ඩීල් කරන්න තැන ඒ කියන්නේ ඒ තැනදී මම ආදර ප්‍රේමන්තනි දැන් මේ සුද්ධ කරනවා කියද්දි කිසුද්ධ කරනවා කියද්දි කාලයකට පස්සේ මම කියුටි වායි ගන්නම් කාලයක් ගතේ නැහැ කිව්ටි තේරෙනවද කියන එක ඌයි දන්නේ මේ කියද්දි තේරෙනවද කියන ඒ කියන්නේ මොකද වෙන්නේ ඒ කියන්නේ දැන් ඌ හැමදාම හරිද හැමදාම ඒකන පුදුම කියන්නේ dog is the best lover human lover කියන්නේ ඒක ඌ වැස්සද අවුවද කියලා නැහැ කූඩු ඇරියයින් පස්සේ ඌ මගේ නිදියන කාමරේ එළියේ අර මඩ ගොඩේ පස් ගොඩේ පැයක්ද දෙකක්ද ඌ අරපු වෙලාවේ ඉඳන් මම ජනෙල්ලේ ඇරලා එළියට එනකම්ම ජනෙල්ලේ ගෙඩියට එන්නේ නැහැ මං කියන්නේ ජනෙල්ලේ ඇරලා ඒ කියන්නේ මෙහෙම මම සමහර හොරෙන් අරන් බලනවා කියලා ජනෙල්ලේ තියාම බලන් ඉන්නවා හරිද ඊට පස්සේ දැන් ඌගේ උදේ වෙල්කම් එක තියෙනවා හරිද වෙල්කම් එක තියෙන උඩෙන් ඇවිල්ලා උත්තේ ඇවිල්ලා මෙතන උඩ පැනලා ආරයි ගුණරේ එක්සයිට්මන්ට් එක රැප් දකින්න බැරි වෙලාව ඌ සෙටල් කරගන්නකම් උඩ පැනලා හපලා leva කාලා බිස්සුවක් වගේ හරි මම ඉතින් මොකද කරන්නේ වෙට් ටිෂු හරි මොනවා හරි තියෙනවා දෙයක් අරගෙන මුගේ ඇඟිලි කරු සුද්ධ කරලා තේරුණාද කියන එක දැන් එකපාරක් මුගේ මූණ ටිකක් පිහදාලා සුද්ධ කරලා ඊට පස්සේ ඔය එකේ වෙට් ටිෂු දෙකක් විතර අරගෙන මේක ඌව සුද්ධ කරනවා දැන් ඌට දැන් ඌගේ ඌව ඒ ක්ලීන් අප් එක දෙන්න. හරිද? ඌ ක්ලීන් අප් එක දෙන්න. ඌට ඌගේ පැත්තෙන් මොකද්ද තියෙන්නේ? ඌගේ පැත්තෙන් තියෙන්නේ ඌ මාව කන්ටැක්ට් වෙන එකනේ. මමනි සුද්ධ කරන්න. ඌට බෑනේ සුද්ධ කරගන්න. ඌට බෑ සුද්ධ කරගන්න. තේරුණාද? දැන් එතනදී ඔබගේ මගේ ජීවිතයේ මේ පෙරේතකම තිබ්බත් උන්වහන්සේට මේ ගිජුකම තිබ්බත් උන්වහන්සේට උලස්සබ වෙනස් කරන කරලා දැන් තෙසලෝනික වරුන්ගේ ලිපියේ මේ ප්‍රමාන්තරි කියවන්නේ තෙසලෝනික වරුන්ගේ ලිපිය තමයි පාවුල තුමා මුලින්ම ලියන ලිපිය පාවුල කියන්නේ කවුද මේ කෛරාටික ඇට්ටවෙට්ට පිත්තල දේනවාද රහස් ත්‍යාගන හිටිය පරිසිවරේ ගමාලියල්ගේ හොඳම ගෝලයා නෙමෙයිද පාවුල කියන්නේ ස්වාමීන් වහන්සේ ආව අස්සයාගේ පිටින් වට්ටලා නන්නත්තර කරලා බිඳුනු සිතකට අරගෙන තර්නාදී කියන හදවත බිඳලා ඒ ඇත්ත උන්වහන්සේට ගනුදෙනු කරන දන්න ගත්තා. දැන් පාවුලතුමා මාළුක් මහර විපිරි 13ක් ලියපු එපිසෝඩ්ස් 13ක් ලියපු පතාකයක්නේ. එයාම ඕපන්ලි කියනවානේ 2 කොරින්ති 12 7 ඒ එලිදරව් වීමවල උතුම්කම කරන කොටගෙන මාගේ හිස උතුම්මා නොගන්නා පිණිස ශරීරයේ සාතන්ගේ දූතයේ දූතිකා සමාන ශරීරේ කාවැදිනෝ කටුවක් හා සමාන පීඩාවක් මට දෙන ලද්දේ. එය දෙන ලද්දේ මාගේ හිස උතුම්මා නොගන්නා පිණිස. එයාම කියනවා එහම රෝම 7:15 කියනවා මම කරන්නේ මම අකමැති දෙ රෝම 27 කතා කරලා කියනවා මම අහුව මං වගේ කාලකන්ණිය මම කරන්නේ මම දන්නවා විවස්ථාර හරි කියලා හැබැයි මම කරන්නේ ඒකට විරුද්ධ දෙයක් ඒ කියන්නේ මගේ ඇතුලේ පාපයක් තියෙනවා ඕපන් කියනවානේ සෙන් ඔගස්ටින් අද මොනිකා තුමේගේ කොච්චර ලස්සන මේ කනෙක්ෂන්ස් මොනිකා තුමේගේ පුතා සෙන් ඔගස්ටින් ඇත්තටම මේ මොනිකා තුමිය දැන් ඇත්තටම සෙන් ඔගස්ටින් මමද කියවලා බලද්දී මොනිකාගේ ජීවිතය සෙන් ඔගස්ටින්ගේ තාත්තා මගේ ප්‍රේමන්තේනි තාත්තා ඇවිල්ලා තාත්තා පැට්‍රිෂියස් කියලා එන්නේ එයා ඇවිල්ලා බරපතල කේන්තිකාරයෙක් එයා වයලන්ට් ටෙම්පර් එකක් තිබුණා මම හිතන ගහලා ඇති ඒ කියන්නේ පුදුම දුකක් විඳින්නේ නැති සෙන් ඔගස්ටින් දැන් එයා වොමනයිසර් කෙනෙක් වෙන්න හේතුව එයාව ඩැමේජ් වෙච්ච තැනක්නේ ගමන් අද හිතුවේ තාත්තා බරපතල වයලන්ට් ටෙම්පර් කියලා තියෙන ඒතර එතනදී ඒ මනුස්ස දැන් එතකොට එයාව ඩැමේජ් වෙනවා
නැමේචනවා. එතකොට දැන් දැන් ඔගස්ටින්, දැන් ඔගස්ටින් කියන්නේ එයා කොච්චර, කියන්නේ කොච්චර පව් කරපු කෙනෙක්ද? කාමේ රාගයත් එක්ක වැටිච්ච කෙනෙක්ද? වුමනයිසර් කෙනෙක්නේ. මගේ ආදරේ ප්‍රමාන්තේනි, දැන් සාවුලු පාවුලුතුමා එතන ඒ වැටෙන තැනින් ස්වාමිනාසේ එයාව කඩනවානේ. කඩවෙන් පස්සේ ඒ ඇත්ත ගනුදෙනු කරනවා. සෙන් ඔගස්ටින් ඕපන්ලි යාගේ කන්ෆෙෂන් කියන පොතේ යා කරපු බව ඔක්කොම ලියලා තියෙනවා. දෙවියන් වහන්සේ දැක්කයින් පස්සේ අනිත්‍යය දැක්කේ මොකද? ඔය ඇත්ත ගනුදෙනු කරද්දී මම ආදර ස්වාමි ප්‍රේමන්තේනි ස්වාමීන් වහන්සේට හරි ලේසිවත් එක ගනුදෙනු කරා. උපදේශන නාම ඩිරෙක්ෂන් නාම සමහරට ඇත්ත ගන්න හරි අමාරුයි. බොරුවක් එක එන්නේ. බය නිසා කියන්නේ. එයාලට ඒ ඩිරෙක්ෂන් එක හම්බ වෙන්නේ නැහැ. එතුලින් මට නම් කනෙක්ට් වෙන්නේ නැහැ මගේ ප්‍රේමන්තේනි. හැබැයි ඇත්ත ගනුදෙනු කරද්දී කනෙක්ෂන් එකත් එක්ක හරි ලස්සනට ඒ ඩිරෙක්ෂන් එක ස්වාමීන් වහන්සේ කරනවා. ඒකයි උන්වහන්සේ තෙස්සලෝනි වරුන්ට පාවුලතුමා ඕපන්ලි ආගේ පාපේ ගැන කතා කරනවා. එතනදී ඒකයි කියුටි මාර්ක් එක තියෙන ගනුදෙනුවකින් පිරිසිදු වෙනවා වගේ. ඔබ ඔය ඇත්ත ඔබගේ ස්වභාවය උන්වහන්සේත් එක්ක ගනුදෙනු කරද්දී ජේසු ඔය දෙබිඩි ස්වභාවයන් ඇතුලේ එකක් තියාගෙන එළිය එකක් කරපු ස්වභාවයන් ගෝලයන්ගේ තිබ්බේ නැද්ද? එයාලට දකුණු පැත්තේ වම් පැත්තේ ඉන්න ඕනේ නැද්ද? ඒගොල්ලන්ට නායකයා වෙන්න ආසාවක් තිබ්බේ නැද්ද? ඒගොල්ලන් ප්‍රධානයා කවුද කියලා තර්ක කරගත්තේ නැද්ද? තව අඩුපාඩු කොච්චර තියෙන්නේ නැද්ද? හැබැයි එයාලා ජේසු අතහැරලා ගියේ නැහැ. ජුදාස් විතරයි දාලා ගියේ. අන්ධකාරයට ගියා කියලා වචන කියන්නේ. අපිට දෙන ඉච්චරයි. උනාසෙතකින් උනාසෙ වෙනස් කරනක වෙනස් කරයි. ඔබගේ දෙබිඩිකම බයක් වෙන්න එපා. ඒකයි මම කියන්නේ පව් කරන්න බය වෙන්න. පව් කරයි පස්සේ බය වෙන්න එපා. උනාසෙට වෙනස් කරන්න බැරි දෙයක් නැහැ. කන්ෆෙෂන් කරන්න යන්න බය වෙන්න. අපි පව් කරන්න බයයි. පව් කරන්න බය නැහැ. කන්ෆෙෂන් කරන්න යන්න බයයි. පාදමුණුවයි තයිද කියලා. පව් කරපු එක්කෙන. අනිත් සමාජය. එයාලා මොනවද හිතන්නේ? මීඩියා කියලා. මොනවද හිතන්නේ? ප්‍රධාන පෝස්ට්, ප්‍රධාන ෂෙයා කරන ෆොටෝස්. ඒවට බය නැහැ. ස්වාමි මොනව හිතයි කියලා බය. ඒකේ පොඩි මොංගල් ගතියක් තියෙනවානේ. මේ අබ්බගත ගතියක් තියෙනවා. බය වෙන්න ඕනේ ඒකට නෙමෙයි. ඒ නිසා පව් කරන්න බය වෙන්න. පව් කරන් බය වෙන්න එපා. සාතන් ඔක පටලලා තියෙන, වයර් මාරු කරලා තියෙන. පව් කරන්න උ බය නැති කරලා කොමිසම් කරන්න යන්න පාර බය කරනවා. නෑ. දුවගෙන යන්න වැඩදිච්ච තරත් එක්ක. ඒ ඇත්ත අරගෙන අර අකීකරු පුත්‍රයාගේ දුවගෙන යන්න. එතනට බය වෙන්න එපා මගේ ප්‍රේමාන්තේනි. ඒකයි තෙස්සලොනි වරුන්ගේ ලිපියේ කතා කරලා කියන්නේ. අද පළවෙනි කීම ගමු. අද කලවෙනි කීම මේකත් ඒ පසුබිමත් එක්ක අපි අයිති කරගත්තාම සහෝදරවරුනි, අප ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේගේ ආගමනය ගැනද, උන්වහන්සේ හමුවෙහි අප එක් රැස්වීම ගැනද දැන් අප කතා කළ යුතුය. සම්විධානන් වහන්සේගේ දවස දැනටම පැමිණ ඇතැයි දක්වන දිවස්වැකියකින් හෝ ආරංචියකින් හෝ අපෙන් යයි කියන හසුනකින් හෝ පහසුවෙන් වියවුල් නොවන හැටියට, නොකැළඹෙන හැටියටත් අපි ඔබගෙන උදක්මිල්ල. මොකද වෙන්නේ? සම්විධ ඒ කියන්නේ ලෝක අන්තිමේ ළඟයි. ඇත්තටම පොඩි පාවලතුමාගේ ලිපියලත් පොඩි ප්‍රශ්නයක් තිබුණා හොඳේ. කියලා ඒගොල්ලෝ මුල් සංඝ හිතුවා ඔන්න ජේසුගේ දෙවන පැනවීම නාව. මොකද එච්චර දුක් වින්දා ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ කෑලි කපල මරද්දි අච්චර පීඩාවක දැන් ගැලවීම අරගෙන එයි. දැන් උනහසෙයි කියලා හිතුවා. දැන් අවුරුදු 2000කටත් වඩා වැඩි ඉන්නේ තාම නෑනේ. ඒ කියන්නේ මොකද වෙන්නේ? දැන් එයි කියලා හිතද්දි මොකද වෙන්නේ? ඔබ ඔබගේ ඇතුළේ එක ඩීල් කරන්නේ නෑ. දැන් ඔන්න එනවා කියද්දි දැන් එතකොට එහෙම එකකදී ඔබගේ ඇත්ත ස්වභාවය පැත්තක තියලා ඔබ ඒ වෙලාවට ලෑස්ති වෙනවා. බර්ත්ඩේ එකේ තනකොළ කැපුවා වගේ. ඒ වෙලාවට ටක් ගාලා අනාධිපති වෙනවනේ. ටක් ගාලා තාර දාලා මල් පොච්චි අඳින තීන්ත ගාලා ඒ වෙලාවට ටක් ගාලා. නෑ නෑ. ඒවම කලබල වෙන්න එපා. දැන් හිතන්න මයි ප්‍රමාන්තනේ දැන් තව පැයකින් ලෝකාන්තිමේ කියලා. දැන් තව සූර්ය ලොකු උල්කාපාතයක් පෘථිවිය කරා එනවා. ඔන්න නාසා වලින් පණිවිඩයක් ආවා. මුළු ලෝකෙම බලන තව පැයකින් මැරෙනවා. කොහොමද? ඒ කියන්නේ මොනවා කරත් බේරෙන දෙයක් නැත්තා. ලෝකේ තඩාංගල චප්ප වෙලා චුම් ඩම් ඩම් සිංගලා කියලා විනාශ වෙනවා. දැන් ඉතින් අපි මොකද කරන්නේ? පව් කරයිද? හෙලෝ ඩාලින් අපි හම්බෙමු එන. ඒවා එකක්වත් නැහැ. එහෙම බඩක් නැහැ.
ඩීල් කරන්න පැත්තත් එක්ක. ඔබගේ වෙනස් ඇතුළ වෙනස් වෙන්න බෑ. නික එළිය නිකන් තාම ඔන්න ළඟයි ලෝකන්තිමේ ළඟයි ලෝකන්තිමේ. උදාහසේ කියන අඩු ගානේ මනුෂ්‍ය පුත්‍රයාවත් ලෝකන්තිමේ දන්නේ නැහැ. සමහර පාස්ටර්ස් දැනගෙන හිටියාට. දේව දූතය දන්නේ නැත්නම් මනුෂ්‍ය බයිබලයේ කෙලිම කියනෝද? මනුෂ්‍ය පුත්‍රයන්වන් දන්නේ නැහැ. කිව්වේ 2000 දී වෙනවා කිව්වා. මටකත් දැනවන්නේ නැහැ. 2000 දී ලෝකන්තිමේ කොළ පොඩිනේ. දොස් 2006 කිව්වා. තාම නැහැනේ අප්පා. එක එක කාලවල කියනවා මේ මම ප්‍රේමන්තනේ අන්තිම වෙච්චාම වෙච්චාවේ ඒක වෙනවා අනිවාර්යෙන් ඒ කියන්නේ ඔයාට වැඩක් නැහැ ඒක ඒකක් දිහා බලාගෙන ඩී ඇතුළේ ඩීල් කරන්නේ නැතුව එළිය ඔකියුපයි වෙලා වැඩක් නැහනේ ඔබගේ ඇතුළේ ඩීල් වෙන්න ඕනේ ඒකයි ලැවටෙන්න එපා දැන් පාවුලතුමාගෙන් කියලා ලිපිත් වෙලා තියෙනවා මා ඒකල මේ වගේම තමයි තියෙනවා. ඒ කියන්නේ අපෙන් යයි කියලා ලිපි. මේ වලින් පාවුලතුමා කියනවා කලබල වෙන්න එපා. කිසිම දෙයකට කලබල වෙන්න එපා මගේ ප්‍රමාණතේ. ස්වාමීන් වහන්සේ ගාවට යන්න උනාසෙත් එක ඩීල් කරන්න. ඔබගේ ගනුදෙනුව ඊට පස්සේ ඒ කියන්නේ සන්ත ඇලෝෂියස් තුමා ලෝකාන්තිමේ දැන් පන්ති කාමරේ හවලු තව පෑ භාගිකින් ලෝකාන්තිමේ එනවා නම් මොකද කරන්න කියලා. දැලමයි කොල අම්බෝ මං කුමිසම් කරන්න දුවනවා අම්බෝ මං පල්ලියට යනවා එක එක පන්ති ගාම ඔක්කොම සෙන්ට් ඇලෝෂස් කියලා ගවල මං ග්‍රවුන්ඩ් එකේ හිටියද මං ග්‍රවුන්ඩ් එකේ ඉන්නවා මං ටොයිලට් එකේ හිටියද මං ටොයිලට් එකේ ඉන්නවා පැය භාගයේ ටොයිලට් එකේ ඉන්නවෙන්නේ ඒක වෙන මොකද තේරෙන්නද කියන මම කුස්සියේ හිටලා මං කුස්සියේ ඉන්නවා මම කර කර ඉන්න දේ කරනවා එක්සැක්ට්ලි ස්වාමිනාස් වගේ බලාපොරොත්තු වෙන එක يعني අන්ෆිනිෂ් බිස්නස් අයි ජීවිතේම දේවල් තියාගන්න අයි ජීවිතේම දේවල් තියාගන්න ඔබ නිදහස්නේ දැන් මම දන්න පුද්ගලෙක් ඉන්නවා ඇක්සිඩන්ට් වුණා හරිද බයිසිකලේ ඇක්සිඩන්ට් වෙලා වැටිලා දැන් උඩු ගානගෙන ඉස්සලා වැටුනහම ලේ පෙරහගෙන බඩ ගාගෙන ගිහිල්ලා බලත්ටි බෑග් එකේ අසභ්‍ය චිත්‍රපටි තිබිලා CDs අර තුවාල වෙලා කොහොමද බඩ ගාගෙන අරවාවුවේ කියලා තේරුණාද කියලා ඒ ඔක්කොම එකතු කරගෙන මාර යුද්ධයක් කරලා මිනිස්සු බලන මොකද මේ බඩ ගාගෙන යන්නේ කියලා හංග ගන්න කොච්චර දේවල් තියෙනවා සමහර වෙලාවට හංග ගන්න කොච්චර දේවල් තියෙනවා මගේ ප්‍රබන්දේ හෙන්න වොරීඩ් තේරුණාද කියනක දැන් ඔබ මැරුණොත් එහෙම ඔබගේ කාමරේ තේරුණාද කියනක ඔබ මැරුණොත් ඔබ කාමරේ දැන් තේරුණාද හිතන්න ඉගෙනේ ඔබ ඔබගේ දේවල් personal life එක ඒ කියන්නේ දැන් සාමාන්‍ය ශුද්ධවන්තයෙක් තෝරද්දි පුතේ ශුද්ධවන්තයෙක් තෝරද්දි devils advocate කියලා කෙනෙක් ඉන්නවා devils advocate කියලා කියන්නේ යාගේ අඩුපාඩු හොයන්න දානවා ෆාදර් කෙනෙක් වාරි කවර දානවා දැන් cardinal thomas කුරේගේ අඩුපාඩු හොයන්න father ඔය මයි ෆාදර් කෙනෙක් ඉන්නේ මගේ ප්‍රොෆෙසර් එයා තමයි ඒක devils advocate කියලා දෙන්නේ ඒක devils advocate කියන්නේ මේ devil කී කතන්දර නෙමෙයි ඔද ඉතින් ෆාදර් තමයි ඉන්නේ ෆාදර් කියන්නේ යාගේ අඩුපාඩු history එකේ මොනවාද තව මොනවාරි තිබුණාද? ඒකේ අඩුපාඩු. තේරෙනවද කියන්නේ? දැන් එහෙම කියන්නේ අපි කොච්චර නිදහස් කෙනෙක්ද? ඒ කියන්නේ මම ප්‍රමාණතේ වෙච්ච අඩුපාඩුව ජේසුත් එක ඩීල් කරයින් පස්සේ ඔබට බය වෙන දෙයක් නැහනේ. ඔබ plan කරගෙන සැලසුම් කරගෙන පාපයක් කරනවා නේ ප්‍රශ්නේ. ඒතර ඔබට ඒකත් එක්ක කිසිම නිදහසක් නැහනේ. උනාස කියන්නේ ඒකයි මේක අපරාධයක්. වෙනම ප්‍රෙෂර් එකක ඔබ ඉන්නේ. ඔක ඒ කියන්නේ ඔබ ඉමේජ් ඔබ මේන්ටේන් ස්වාමිනාසේ නිවස තනන්නේ නැතිනම් වෙහස මාසය අපතේ උනාසේ නගරය රකින්නේ නැතිනම් පරිශ්‍රමය අපතේ කොහොමද මේන්ටේන් කරන්නේ ඉමේජ් එකක් නැහැ ඔබට බෑ මගේ ප්‍රමාණතේ ඒක ජේසු කරන්න ඕනේ ඔය තන නිදහස් වුණයින් පස්සේ ජේසුටම බාර දෙල ඔබ නිදහස් වුණයින් පස්සේ ඔබ තුන පුතුම නිදහසක් වචනේ කතා කරලා කියනවා බලන්න අපෙන්නේයි කියන වියවුල් නොවන හැටියට කැලඹි හැටියට හැටිය අපි ඔබ උදක්ම ඉල්ලමු කිසිවෙකුට කිසිසේත් ඔබ රවටන්නට නොහාරින්න මන්ද ඇදහිල්ලෙන් වැටි යෑමද විනාශයේ පුත්‍රයා වන නොපනත් කමේ මිනිසයා එල්දර වීම වන තුරුද ඒ දවස නොපැමිණේ එසේ දෙවියන් වහන්සේ ඔබ කැඳෙව්වේ අප ඔබ වෙතට ගෙන සුභාස්ත මගින්ය කැඳවීම ඔබ ලැබුවේ අපගේ ස්වාමීන් ජේසුස් වහන්සේගේ මහිමයට ඔබ පංකු කරන් වෙන පිණිස බැවින් සහෝදරවරුනි ස්ථීරව සිට අපගේ දේශනා කිරීමෙන් හෝ අපගේ හසුනින් හෝ අප ඔබට ඉගැන් වූ සත්‍යයන් හොඳින් සිතට ගන්න අපගේ ස්වාමීන් වහන්සේද අපට ප්‍රේම කොට සදාතන ධෛර්යයත්
යහපත් බලාපොරොත්තුවත් වරප්‍රසාදයක් මගින් අපට දුන් අපගේ දෙවි පියාණන් වහන්සේද ඔබේ සිත් ධෛර්යමත් කර සියලු යහපත් දේ කිරීමටද කීමටද කිරීමටද ඔබ ශක්තිමත් කරනසේක්වා. ඉල්ලන්නේ අතුලන්ත බලයනේ හරි දේ කරන්න. මම ආදර ප්‍රේමන්තෙනි, ඒ තැනද පෞලුතුමා මෙච්චර confidently එයා කතා කරන දේ මොකද්ද? අපෙන් එන දේ තමයි විශ්වාස කරන්න ඕනේ. ඒ කියන්නේ එයාට එහෙම ස්ථීරව කියන්න මොන කනෙක්ෂන් එකද තියෙන්නේ? මොන දාබරකමද ස්වාමිනාස්තික තියෙන්නේ? පැහැදිලි ප්‍රේමන්තනි, ඒ කියන්නේ ඒ තරම් ස්වාමීන් වහන්සේව ඇතුලෙන් අල්ලගෙන අල්ති කරගෙන ඉවරයි සුදු වුණු සෝන් ගයා ගාපු සෝන් ගයක් වෙච්ච දෙපිටි දෙයි ජීවිතයක ගත කරපු තේරෙනවද? මේ සාවුළු වුණාසේ පාවුළු කරේ කඩලමගේ ප්‍රේමන්තනි. එනිසා වහන්න එපා, අම්මුවට ඉඩ දෙන්න. මයාදර ප්‍රේමන්තනි, ඒකත් එක ඩීල් කරන්න රිදෙයි සමහර වෙලාවට. මයාදර, ඒක නිසා මිනිස්සු මං ගැන මොකද්ද හිතන්නේ කියලා එකත් එක්ක ස්වාමින් වහන්සේත් එක්ක තියන එක අඩියක්වත් පස්සට තියන්න එපා. මට වැඩක් නැහැ මිනිස්සු මොනවද කියන්නේ. ඕන එකක් කියපුවා අය මගේ ප්‍රේමන්තනි. ඔය කියන මිනිස්සු වාව රකින්නේ නැහැ. ඔබත් එක්ක ඉන්න උනාසේ විතරයි. කෛරාටිකයන් කියන්නේ ඒකයි. එයාලා එක දවසෙන් එතනට ආවේ නැහැ. ඒගොල්ලෝ ඉමේජ් එක මේන්ටේන් කරන්නක. එතකොට මම ඇයි ඉමේජ් එක? උදේ පාන්දර ජේසු යාඥාවට ගිහිල්ලා ස්වර්ගයේ දෙබෑ වෙලා කතා කළා, කිව්වා ඔබ මාගේ ප්‍රියාදර පුතා, ඔබ ගැන මම ප්‍රසන්නයි. ඊට වඩා මොන ප්‍රතිරූපයක්ද? ඔබ හැම කෙනෙක්ම මාව දාලා යනවා, මගේ තාත්තා මාව දාලා යන්නේ. ඔය සෙන්සෙල පොය අධිකාරිය, ඔය ආදායබරකම, ඔය අතුලන්ත අයිති අත් එක්ක ජීවත් වෙන්න අපරාධේ. එතන අරයව සතුට කරන්න, මෙයව සතුට කරන්න, මෙයාට මුට්ටි අල්ලන්න, අරයර කඩ යන්න. දැන් මේක පටන් ගත්තනේ, දැන් ඡන්දේ එක එකනට කඩ යනවානේ. මගේ ආදර ප්‍රේමන්තනි, ඒක අපරාධයක්. ඔබ ෆ්‍රස්ට්‍රේට් වෙනවා සමහර, ඔබ ලොකු රීරි මාංශයක් යොදවලා ලොකු දේවල් යව මේන්ටේන් කරන්න තියාගෙන අන්තිමට යූස් කරලා අතහැරලා දාලා යනවා. සිය දිව්‍යහානි කරගන්නවා එතකොටදී. නෑ, අවශ්‍ය නෑ. ඔබගේ ජීවිතයේ ගනුදෙනුව පැහැදිලිව තියාගන්න. ඔබගේ ජීවිතය ගැන දුරප පැහැදිලිව තියාගන්න. අපි වචනේ අවසන් කරනවා. අද සුවිශේෂී අපි කියමු. ඒක දැන් තැන් හැම දෙයක් ඔබට කියා දීලා අපි අවසන් කරන්න. මොකද වෙන්නේ? විශ්වාස බලපත්‍ර කාරණා ඔබ පැහැර හරින්න ඔය. ඒවා පැහැර නොහැර මේවා පිළිපැදිය යුතුව තිබිනි. ඒක මම කිව්වේ. අරක හත් කරන්නේ මේ කියන්නේ. ඒකේ නෙමෙයි ප්‍රශ්නේ. සුදු දුරු ඔප්පු කරනක නෙමෙයි ප්‍රශ්නේ. නමුත් ඔබ ඒකෙන් අරක කව කරනවා. ඒකෙන් කව කරනවා. ඇත්තටම ප්‍රමද ඇතුළ ඔබ නිදහස් කරගත්තම එළිය ගන්න දෙන ඉබ්බේට විසදෙනවා. අන්ධ මාර්ග උපදේශකෙනි ඔබ කෝඳුරුවා පෙරදමා මාර්ග උපමා කියන්නේ ඔටුවා ගිල දමන්නේ තේරෙනවා. ඒ කියන්නේ කෝඳුරුවා පෙරන්න හරිද? ඒ කියන්නේ කොහොඳ මේක කරන්න පුළන්ද? ඔටුවන් ගිලින්න පුළන්ද? තේරෙනවද? ඒ කියන්නේ කෝඳුරුවා අම්මා කෝඳුරුවෙක් අම්මෝ මෙන්න කෝඳුරුවෙක් තේරෙනවද? කෝඳුරුවෙක් අම්මා කියන්නේ කොඳුරු මාර්බල අර ඒක මානසික රෝගී දිනේ පාර ගියා හරිද? පාර ගිහිල්ලා දැන් මොන දෙක්කනේ තමයි ෆුල් අර අවධානයෙන් යනවල් පාරේ ගිහිල්ලා දැන් අරයා මොකක්ද පාගන්න යද්දී අයපා කියලා ලුක් සත්‍ය දාලා තල්ලු කරලා ඉමාසෙ වැටෙනවලු දැන් පාගන්න එපා කියලා. ඊට පස්සේ මෙයා ගිහිල්ලා පාගන්න ගිය දේ මෙහම ඇඟිල්ලෙන් මෙහම කරලා ලෙව කාලා බලකොර හොඳ වෙලාවට පෑගුවේ නැත්තේ ගොම ගොඩන්නේ කියලා. කොඳුරුවා පෙරාදම ඔටුව ගිල්ලා වගේ වැඩක් තමයි. ඒ කියන්නේ හෙන්නු සත්‍යයක් දාලා අරක ඔටුව වගේ කියන්නේ. දැන් අච්චර විනාශයක් වෙනවා. ඒ කියන්නේ ඒවා අර ફોකස් එක වෙනද අර කොඳුරු ඔන්න කොඳුරු. ඒ කියන්නේ වෙන පැත්තක දාලා අතුලන්ත ජීවිතේ විනාශ කරගන්නවා. කොඳුරු කන්න එපා. කොඳුරු පෙරා ගන්න. හැබැයි ඔටුවක් ගිලිනවා නම් ඊට කොඳුරුවට වඩා කියන්නේ අච්චර දෙයක් වෙනවා. ඔබ ફોකස් එක වෙන තැනක එක තමයි භයානක. සමහර අය ඕනාට වඩා දේවල් කතා කරනවා නේ ප්‍රමන්තනි. ඕනාට වඩා දේවල් කියන්නේ. තන හොරකම අම්මෝ, හොරු කියන්නේ අම්මෝ, හොරු අම්මෝ, හොරු හොඳ ඡන්ද දෙද්දි තමයි හොඳ උපක්‍රම. එකම දෙයක් ගැන ගොඩාක් කතා කරනවා නම් ඒ පුද්ගලයාගේ ප්‍රශ්නේ තියෙන්න පුළුවන්. ඒක සයිකලොජිකල් අපි කියනවා. ඉතින් එකම දේ අම්මෝ මෙහෙම බවුන්ද මේක අම්මෝදම නැහැ. හොඳම නැහැ. මේක නම් හොඳම නැහැ. එහෙම කියන්නේ සමහර යාරේ ප්‍රශ්න තියෙන පුළුවන්. තේරෙනවා.
එහෙම කියන්න හේතුව කියන්නේ ඒක ඕනාවට වඩා ફોકસ කරනවා. වචනය අවසන් කරමු. ඊට පස්සේ මොකද වෙන්නේ? විනය දරණි පරිසිවරණ කෛරාට කියන්නේ ඔබට වෙන විවතක මහත. මන්දබ කෝපය හෝ පිඟාන පිටතින් පවිත්‍ර කරන්න හොය. ඒත් ඇතුළත බලහත්කාරකමනුත් තෘෂ්ණාවනුත් පිරිතිබේ. අන්ද පරිසිවරය කෝපයත් පිඟානත් පිටතින් පවිත්‍ර වන පිණිස පළමු කොට ඒවා ඇතුළත පවිත්‍ර කරන්න. ඔතන තියෙන පොඩි මා ග්ලාස් මොකක් කර එකක් ගන්න පුතේ. තියෙන මා කර එකක් ගන්න. මොකක් කර ගන්න. ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක් මගේ ප්‍රමාන්තනේ. හිතන්න කෝපයක් අපි පිරිසිදු කරනවා කියලා. ඒ කියන්නේ අපි අපි මේක ලස්සනම දේ. මම මේක මට අයිති කරගත් ලස්සනම දෙයක් මේක. ගොඩක් වෙලාවට මේක අයිස්ක්‍රීම් කප් එකක් මං හිතන්නේ. නමුත් මේක අරන් තියෙන්නේ දැන් අපි තුමු මේක ඕනමන්ට් එකකට ගන්නවා කියලා. ඕනමන්ට් එකකට ගන්න අපි ගොඩක් නම් මොකද කරන්නේ? එළි දැන් උදාහරණයක් මේක ගන්නකෝ. හරිද? මේක ඇතුලේ ගන්න දෙයක් නෑ. හැබැයි එළි හොඳට බ්‍රාසෝ දාලා සුද්ධ කරලා තියනවා. ඇයි ඒ? ඕනමන්ට් එකක් නිසා. ඕනමන්ට්ස් මොනවද තියෙන්නේ? ඕනමන්ට්ස් මොනවද තියෙන්නේ? දෙන්නා ඕනමන්ට් එකේ ඕනමන්ට් එක සහ වාචනය අතර වෙනසක් තියෙනවා. බලන්න මේක කනෙක්ෂන් කොච්චර ලස්සනද කියලා. ඕනමන්ට් එක පිරිසිදු කරලා තිබ්බහම හරිද? කට්ටිය බලන්නේ කවුරුද එහෙද? ඕනමන්ට් එක දිහා. දෙන්නා දෙන්න. කෝප්පේ තියෙන්නේ මොනවාරි අරගෙන යන්න. වාචනයක් තියෙන්නේ අරගෙන යන්න. අරගෙන යන කෝප්පේ නෙමෙයි ફોકસ එක. කෝප්පේ නෙමෙයි ફોકસ එක. හිතන්න වතුර බොන්න බැරි නන්නද මට? ફોકસ එක විදිරෝ නෙමෙයි. ફોકસ එක වතුර. වතුරටත් වඩා වතුර මට දෙන කෙනා. වතුරෙන් වෙනදේ. තේරුණාද කියන එක. පෞරුතුමාට උන්වහන්සේ කතා කළා කියනවා ක්‍රියා 9 වෙනි පරිච්ඡේදයේ පලසනි වගන්තිය මට මතක හැටියට ක්‍රියා 9 15 අනනියස්ස උන්වහන්සේ කතා කළා කියනවා මගේ ප්‍රමාන්තෙනි බොහෝ මාගේ වරප්‍රසාදය අ르ගෙන යන වාචනයක් ක්‍රියා පලසනි පරිච්ඡේදයේ ක්‍රියා 9 වෙනි පරිච්ඡේදයේ පලසනි වගන්තිය ප්‍රෙස්ලාට හරියට මාරි මා විසින් තෝරාගත් වාචනයකි වාචනයක් සුද්ධ කරන්නේ මගේ ප්‍රමාන්තෙනි අතුල තේරෙනවද අතුල අපි මෙහෙම නේ සුද්ධ කරන්නේ ඔක හරිද ඒ කියන්නේ මෙහෙම අපි සුද්ධ කරද්දී වාචනය අතුල සුද්ධ කරද්දී එළිය ඉබේටම සුද්ධ වෙනවා අපි මෙහෙම අතුලට අත දාලා හදන්නේ සුද්ධ කරන්නේ එතකොට ඔබ බලන්න වාචනය හදන්නේ කොහොමද සකපු රේ මැටි වාචන දාලා හදන්නේ කොහොමද හදන්නේ එකතක් ඇතුලෙන් දාලා එකතක් එළියෙන් දාලා සකපුරෙන් හදන එකතක් ඇතුල තියෙන්න ඕනේ. ඔබව හැදුවේ ඒකයි. ඔබගේ ඇතුල දැන් ඔබ නෙමෙයි සුද්ධ කරගන්න උන්වහන්සේට ඉඩ දෙද්දී ඇතුලේ ගනුදෙනු කරන්න. ඉබේටම ඔබ ශුද්ධාත්මයන්ගේ පිරුණයින් පස්සේ ඒක ඔබගේ මූණෙන් එනවා මගේ ප්‍රමාන්තනේ. ශුද්ධාත්මයන්ගේ පිරිච්ච මිනිස්සයාගේ ප්‍රධානම කියනවා බිෂප් බැරන් රොබර්ට් බැරන් හරලසට කියනවා The joy is the flag. ශුද්ධාත්මයන්ගේ පිරිච්ච මිනිස්සයාගේ ප්‍රීතිය සතුට කියන එක ඒක ඉබේටම කාටවත් අංගන්න බෑ. ඒක කාටවත් අංගන්න බෑ. ලලලලලක කැස්සයි ආදරය අංගන්න බෑ කියනවා. ගල මිනිහා කවුද තැකි ගර්ල්ගේ නම මොකද්ද? හරිද? කියකේ කහේන තිරනාද කියන ඒ කියන්නේ ඒක හංගන්න බෑ කියලා කැස්සයි ආදරයක් ගන්න බෑ කියලා මගේ ප්‍රමාන්තේදී ඒක නිසා ඔබගේ ජීවිතයේ වාචනය එළියේ පිරිසුදු කරන්නේ ඔබ ගොඩාක් වෙලාවට අනිත් අය ඔබව ફોકસ කරගන්න වාචනයක් වෙනවා කියලා කියද්දී මගේ ආදර ප්‍රමාන්තේදී වාචනයක් සහ ඕනමන්ට් එකක වෙනසක් තියෙනවා ඔබ එළියේ ඕනමන්ට් එකක් අනිත් අයගේ ફોકસ එක ගන්න ඇතුලේ බුණු ගුණ ජරා වුණාට ඔබ එළියේ සුද්ධ වෙලා අනිත් අයගේ අවධානය ඔබ ගන්නවා හැබැයි වාචනයක් නම් ඔබ ස්වාමිනාසගේ වරප්‍රසාදය අරගෙන යන කෙනෙක් තව කෙනෙක් ඔබ නෙමේ ફોકસ එක තව කෙනෙක් ඔබගෙන් හරහා කරගන්න දෙයක් තියෙනවා ඔබව පාවිච්චි කරන්න යන ස්වාමිනාසේ වාචනයේ කර්මණ එකයි නිසා හොදන්න නැතුව බෙදන්න බෑ පිරිසිදු කරන්න නැතුව පුරවන්න බෑ ඔය කියන වාචනය ස්වාමිනාහන්සේට ඉඩ දෙන්න වෙනස් කරන්න පාවලතුමාගේ වාචනය සාවුර්ගේ වාචනය හලලා හිස් කරලා අන්ධ කරලා වට්ටලා බින්දුවට දාලා
වහන්සේ පෙරෙව්වා. වරප්‍රසාදය රැගෙන යන භාජනයක්. එනිසා ඔබත් ඒ භාජනය වෙන්න, ඔබ ওই ජහ ජරාවලින් පුරවලා තවත් හංගගෙන ඕනමන්ට් එකක් වගේ එළියෙන් සුද්ධ කරගෙන ඔබ ફોකස් කරගන්න ජීවිතයේ මරලා කඩලා ස්වාමිනාසිට කියන ස්වාමිනී මාව වරප්‍රසාදය අරගෙන යන භාජනයක් කරලා අරගෙන යන්න කියලා උන්වහන්සේට අපි දයාබරව අද කන්නලව කරමු, යඥා කරමු. ආමෙන්. මයාදර ප්‍රමන්තේනි කට් කරාද පුතේ? මයාදර ප්‍රමන්තේනි විශේෂයෙන්ම දේශනා විතරයි සමහර අය අහන්නේ. ඒ නිසා මේ දැන්වීම විශේෂයෙන් මතක් කරනවා ඔක්තෝබර් මාසයේ 11 12 13 ලංකාවෙම තරුණ තරුණයන් එකතු වෙලා කරන්නට යන මේ මහා ඥාන කාන්තිය ඒ සඳහා පදවි අධ්‍යක්ෂක පියතුමන්ලා හරහා සම්බන්ධ වෙන්න ඕනට කියලා මතක් කරනවා. ඔබගේ පදවියේ අදාළ පියතුමා හරහා සම්බන්ධ වෙන්නට ඕනේ. ඔබගේ මිසම්බාර පියතුමා හරහා පදවියට යොමු වෙලා පදවියෙන් එතනට සම්බන්ධ වෙන්න ඕනේ බව මතක් කරනවා. ඒ වගේම ඒ සඳහා ඔබගේ යාඥාව අපිට දෙන්න. ඒ වගේම මේක බරපතල කාරණාවක් මුලින්ම වශයෙන් දරුවෝ 10 ගණක් එකතු වෙනවා. දැනටම 3000කට වඩා ඉන්නවා. ඉතින් සංගණනයක් ගත්තාම දැන් එහෙම පදවි 12ම එකතු වෙලා කරන දෙයක් නිසා ඒ වියදම් පියව ගන්න එක දරුවෙක්ට අඩු ගන්න එක තරුණයෙක්ට තරුණ දුවෙක්ට පුතෙක්ට රුපියල් 3000ක මුදලක්වත් අපි ඉත වෙන් කරන්න වෙනවා. ඒ නිසා රදගෘතුමාගේ යන දැමෙත් මග පෙන්වීම එක දරුවෙකුව ස්පොන්සර් කරන පුංචි ප්‍රොජෙක්ට් එකක් අපි පටන් අරන් තිනවා. ඒක පෝස්ට් එක මාතකාලගේ යථා කාලයේදී අපිට දෙන්නම්. ඒ නිසා ඔබට පුළුවන් එක දරුවෙක්ව ස්පොන්සර් කරන්න රුපියල් 3000කට. දරු දෙන්නෙක් 3 දෙනෙක් 4ක් 5ක් 100ක් ඕන ගානක් පුළුවන්. ඒ නිසා ඒ විදිහට ගත්තොත් ලොකු දෙයක් වෙයි. උදව් කරන්න පටන් ගන්න තියෙනවා ගොඩාක් අය. හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම උදව් කරන අය සතුට සිතින් දෙන කෙනා ස්වාමීන් වහන්සේ මග පෙන්වනවා කියලා අපි දන්නවා. පහත ගිණුම් අංක වලට ඔබ මුදල් බැර කරන්න, බැර කරලා ඔබ මාව දැනුවත් කරන්න මේ මුදල් මේ සඳහා කියලා. ඒ මුදල් අපි අනිවාර්යෙන්ම ඒ සඳහා යොමු කරන බවට පොරොන්දු වෙනවා. intention of the donor කියන දේ අපි පැහැදිලිව ස්වාමිනාසී ඉස්සරහා ඒකට විශ්වාසවන්ත වෙනවා. අපි මද පන්රුපෙදීමට සම්බන්ධ වෙමු.